සුබ දවසක් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා ආවෙත් ඉන්නවා මේ අදත් එකතු වෙලා ඉන්නේ සල්මානෝගේ YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් තීමණි වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට අන්තර්ජාලය හරහා ටයිපින් කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන විස්තර. ඉතින් මේ විදිහට මේ වෙබ්සයිට් එක ඔයාලට කරන්න තියෙන්නේ මොකක්ද කියලා කිව්වොත් මේ වෙබ්සයිට් එක ඔයාලට කරන්න තියෙන්නේ අපි නිතර දෙවේලේ පාවිච්චි කරන විවිධ software එකක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි පාවිච්චි කරන software ගැන ඔයා දරන අදහස මොකක්ද? ඒ අදහස review එකක් විදිහට write කරලා ඔයාලට මේ website එක හරහා මුදල් හම්බ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට review ලියනවා කියලා කිව්වම ඔයා ඊළඟට හිතන්න පුළුවන් මේකට ඔයාට ලොකු ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔයා මේ වගේ softwares ගොඩක් පාවිච්චි කරන කෙනෙක් වෙන්න ඕන කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. මොකද අපිට මේ වගේ ඕනම software එකක් ගැන Google එකේ search කරලා විස්තර අරගන්න පුළුවන් වෙනවා වගේම මේ වගේ software ගැන ලියපු ඕනතරම් review අපිට Google එකේ search කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මේ review බැලුවට පස්සේ අපි ඒ review එකක්ම අපේ review එක විදිහට ලියන්නේ නැතුව අපිට පුළුවන් ඒ review වලින් idea එකක් අරගෙන ඒක අපේ review එකක් විදිහට හදලා අපිට මේ website එක හරහා review එකක් write කරන්න. ඉතින් මේ විදිහට ඔයා මේ website එක හරහා write කරන එක review එකට මේගොල්ලෝ ගෙවනවා ඩොලර් 5ක් හෝ ඊටත් වඩා වැඩි මුදලක්. ඉතින් ඔයාට මේ website එක හරහා review ලියනවා නම් ඔයාට කරන්න තියෙන්නේ හොඳ review එකක්. කවුරු හරි මේ review එක දැක්කට පස්සේ එයාට මේ review එක ගැන ආස හිතෙන විදිහට ඔයාට review එකක් write කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මේ website එක හරහා ඔයා ලියන review එකට approval එක අරගෙන ඊට පස්සේ ඒ review එකට ඩොලර් 5ක් හෝ ඊටත් වඩා වැඩි මුදලක් earn කරන්න. ඉතින් ඔයාට තේරෙන ඇති මේ විදිහට අපිට මේ website එක හරහා දිනකට review 5ක් 10ක් ඔයාට හැකිනම් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් write කිරීමේ හැකියාව දින. ඉතින් මේ විදිහට ඔයා ලියන හැම review එකකටම මේගොල්ලෝ approve එක දෙන හැම review එකකටම ඔයාට ඩොලර් 5ක් හෝ ඊටත් වඩා වැඩි මුදලක් earn කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ ගැන අපි මේ වීඩියෝ එක ඉස්සරහට යනකොට කතා කරමු. ඊට කලින් මට ඔයාලට මතක් කරන්න ඕන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට දැක ගන්න share කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හරි ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම ඔයාලට මුලින් කියපු විදිහට software ගැන review ලියලා සල්ලි හම්බ කරන්න පුළුවන් website එකක් ගැන විස්තර. ඉතින් මේකට ඔයා එන්න ඕන website එක තමයි මෙන්න මේ Captera කියන website එක. ඉතින් ඔයාට Google එකේ අවශ්‍ය නම් Captera කියලා search කරලා ඔයාට මේ website එකට පහසුවෙන්ම එන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම පහල description එකේ link එක දාලා තියනනම් ඔයාට එතනින් පහසුවෙන්ම මේ website එකට එන්න පුළුවන්. හරි ඉතින් මේ website එකට ඔයා ආවට පස්සේ ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මුලින්ම මේ website එක ඔයාගේ account එකක් හදාගන්න එක. ඉතින් ඔයාට මෙන්න මෙතන ක්ලික් එකක් දාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ email එක ඊට පස්සේ ඔයාට password එකක් දීලා පහසුවෙන්ම මේ website එකේ ඔයාගේ account එකක් හදාගන්න. ඉතින් මේ විදිහට ඔයා මෙතන දීපු email එකට ඊට පස්සේ ඔයාට verification mail එකක් එනවා. ඉතින් මේ mail එක confirm කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ website එකේ පහසුවෙන්ම account එකක් හදාගන්න. ඉතින් මම මේ වෙනකොටත් මේ website එකේ account එකක් හදාගෙන තියෙන නිසා මම මෙන්න මේ login කියන තැන මෙන්න මේ විදිහට ක්ලික් එකක් දාගන්නවා. ඉතින් මේ විදිහට ක්ලික් එකක් දාගෙන මගේ ප්‍රොෆයිල් එකට මම මෙන්න මේ විදිහට ලොග් වෙනවා. හරි. ඉතින් මේ විදිහට ඔයා මේ වෙබ්සයිට් එකේ account එකක් හදාගත්තට පස්සේ ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පේනවා ඇති මෙතන මුලින්ම තියෙනවා complete your profile කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඔයාට ඒ යටතේ මුලින්ම බලා ගන්න පුළුවන් ඔයාගේ ඊමේල් එක verification කරගත්තා නම් ඔයාට මෙන්න මෙතන ඔයාගේ මේ වගේ කොළපාට හරි ලකුණක් වැටිලා තියෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ your name කියන තැන ක්ලික් එකක් දාගන්න. ඉතින් මෙතන මේ විදිහට ක්ලික් එකක් දාගත්තට පස්සේ ඔයාට තියෙනවා මෙතන ඔයාගේ profile setting fill කරන්න. ඉතින් මේ විදිහට ඔයා ඔයාගේ profile setting fill කරගෙන මෙතන save change කියන තැන ක්ලික් එකක් දාගත්තට පස්සේ ඔයාගේ මෙන්න මේ දෙවෙනි යට තියෙන your name කියන තැනත් කොළපාට විදිහට හරියක් වැටෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන your company information කියන තැන ඔයාට මෙන්න මේ විදිහට ක්ලික් එකක් දාගෙන ඊට පස්සේ ඔයාට මෙතනත් මේ විදිහට ඔයා ඔයාගේ industry එක මොකක්ද ඊට පස්සේ subtitle එක මොකක්ද වගේ දේවල් මේ විදිහට select කරලා දීලා ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන save change කියන තැන ක්ලික් එකක් දාගන්න. ඉතින් මේ විදිහට මේ දේවල් complete කරගත්තට පස්සේ ඔයාට මේ තුන්වෙනි තැනත් මේ විදිහට හරි ලකුණක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ step දෙක නම් complete කරන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට කැමති නම් මේ step දෙකත් ඔයාට complete කරගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට මේ දේවල් complete කරගත්තට පස්සේ ඔයා සාර්ථකව මේ Captera කියන website එකේ ඔයාගේ account එකක් හදාගත්ත වෙනවා. හරි ඉතින් මේ විදිහට අපි මේ Captera වල අපේ account එකක් හදාගත්තට පස්සේ අපිට ඊළඟට දැනගන්න තියෙන කාරණය තමයි අපි කොහොමද මේ Captera හරහා
අපිට අවශ්‍ය software එක review එකක් write කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයාලට මේ website එකට ආවට පස්සේ මේ website එක මෙන්න මේ software category කියන තැනට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ category විදිහට මේ වගේ softwares ගොඩක් softwares විශාල සංඛ්‍යාවක මේ විදිහට පහළට පහළට යනකොට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ category එකක් ඇතුළට ගියොත් අපිට මේ විදිහට මේ category එක ඇතුලේ මේ වගේ softwares ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙන ඇති මේ website එක ඔයාලට register වෙන්න පුළුවන් නම් මේ software හැම එකටම ඔයාලට පුළුවන් මේ විදිහට review එකක් ලියන්න. ඉතින් මේ විදිහට ඔයාල ලියන හැම review එකක් පාසාම මේගොල්ලෝ මේ ඔයා ලියලා submit කරන හැම review එකක්ම ඒගොල්ලෝ review කරනවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ ඒ review එකට කැමති නම් ඒගොල්ලෝ ඒ review එක approve කරාට පස්සේ අපිට අපි ලියන එක review එකට ඩොලර් 5ක් හෝ ඊටත් වඩා වැඩි මුදලක් earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ category කියන තැනට આવොත් මේ විදිහට මම මුලින් කියපු විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ software ලක්ෂ ගාණක් තියෙනවා. ඉතින් ඒ හැම එකකටම අපිට පුළුවන් මේ විදිහට අපි review එකක් ලියලා ඒ හරහා අපිට සල්ලි හම්බ කරන්න. හරි. ඉතින් මේ විදිහට අපි ඊළඟට බලමු කොහොමද ඔයා මේ වෙබ්සයිට් එකේ ඔයා කැමති software එක review එකක් ලියන්නේ කොහොමද කියන එක ගැන අපි බලමු. ඉතින් ඔයකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ write a review කියලා option එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. ඔයා මෙන්න මෙතන මේ විදිහට click එකක් දාගත්තා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ search bar එකක් එනවා. හරි. ඉතින් මේ වගේම තමයි ඔයාලට මේ search bar එක ආවට පස්සේ ඔයාලට මෙතන search කරලා ඔයාලට අවශ්‍ය software එකක් ලබා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේ category වලට ගිහිල්ලා අපි මුලින් ගියපු විදිහට එතනින් ඔයාලට කැමති software එකක් select කරලා ගන්නත් පුළුවන්. ඉතින් මෙතනට ආවට පස්සේ මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ search bar එකේ ඔයාලට කැමති software එක නමින් ඔයාලට මෙතන search කරන්න පුළුවන්. ඉතින් මම මෙතන මම මේ විදිහට FL Studio කියලා සර්ච් කරනවා. හරි. ඉතින් මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මට මෙන්න මේ විදිහට මේ Studio කියන category එකට තියෙන මෙන්න මේ වගේ softwares ගොඩක් මට මෙන්න මේ විදිහට මෙතන view වෙනවා. ඉතින් මම මෙතන මේ විදිහට පහලට පහලට ගිහිල්ලා මෙන්න මේ විදිහට මම මෙතන තියෙන මේ Visual Studio කියන software එක මෙතනින් මෙන්න මේ විදිහට select කරගන්නවා. හරි. ඉතින් මේ විදිහට මේ software එක මම මෙතන select කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මට මෙන්න මේ වගේ interface එකක් තමයි view වෙන්නේ. ඉතින් මේ interface එකේ මේ විදිහට පහලට යනකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ අපිට මේ software එකට review එකක් ලියන නම් step 3ක් follow කරන්න තියෙනවා. ඉතින් මේ step 3 follow කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ software එකට අදාළව review එකක් ලියලා ඒක submit කරගන්න. ඉතින් ඒ step එකේ පළවෙනි step එක විදිහට අපිට මෙන්න මේ form එක තමයි view වෙන්නේ. ඉතින් මේ form එකේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන ඔයාගේ නම ටයිප් කරන්න ඕන. හරි. ඉතින් මේ විදිහට මගේ නමේ first name එක මම මෙතන මේ විදිහට ටයිප් කරනවා. ඊට පස්සේ මේ විදිහට අපේ last name එකක් මෙතන ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන ටයිප් කරන්න පුළුවන් ඔයාගේ වැඩ කරන email address එකක්. ඉතින් මම මෙතන මේ විදිහට මගේ වැඩ කරන email address එකක් මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන ටයිප් කරන්න පුළුවන් ඔයාගේ job එකට title එකක්. ඉතින් මම මෙතන මගේ job එකට title එකක් විදිහට මම මෙතන ටයිප් කරනවා Visual Studio review කියලා. හරි. හරි. මේ විදිහට මෙතන මගේ job එකේ title එක ටයිප් කරගත්තට පස්සේ ඊළඟට අපිට තියෙනවා මෙතන organization name කියලා option එකක්. ඉතින් මෙතනත් ඔයාට ඔයා කැමති නමක් මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඔයාට මෙතන ඉන්ඩස්ට්‍රි එක ටයිප් කරන්න වෙනවා. සිලෙක්ට් කරලා දෙන්න වෙනවා. ඉතින් මෙතනින් ඔයා මේ තෝරගත්ත software එකට අදාළ ඉන්ඩස්ට්‍රි එකක් හරි විදිහට ගැලපෙන ඉන්ඩස්ට්‍රි එකක් ඔයාට මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාට මෙතන ටයිප් කරන්න වෙනවා ඔයාගේ කම්පැනි එකේ size එක කොච්චරක්ද කියලා. ඉතින් ඔයාට මෙතන my cell phone ලියද ඊට පස්සේ ඔයාගේ කම්පැනි එකක් තියෙනවා නම් ඒ කම්පැනි එකේ ඉන්න කට්ටිය කී දෙනෙක් ඉන්නවද employeesලා කී දෙනෙක් ඉන්නවද ඒ වගේ දෙයක් ඔයාට මෙතන select කරලා දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන select කරලා දෙනවා. ඊට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් අපි මේ software එක කොච්චර කාලයක් තිස්සේ use කරනවද කියලා අපිට මෙතන select කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මම මෙතන අවුරුදු දෙකක් තිස්සේ මේක use කරනවා කියලා මම මේ විදිහට select කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන select කරලා දෙන්නනවා ඔයා මේ software එක daily use කරනවද weekly monthly වගේ use කරනවද කියලා ඔයාලට මෙතන select කරලා දෙන්නනවා. ඉතින් මේකත් මේ විදිහට ඔයා මෙතන select කරලා දීලා ඊට පස්සේ මම මෙතන මෙන්න මේ I am a user කියන තැන ටික් එකක් දාගෙන ඊට පස්සේ මම මෙතන මේ next කියන button එක මෙන්න මේ විදිහට click එකක් දාගන්නවා.
hari ini pas ya orang main meja ke form yang kita main view ini, ini metana tuh orang main video itu orang kaya mati istilah permainan, main software kita dengan puluhan, ini main video itu orang metana main istilah dengan kita hanya kita main, ekam main video itu dengan netu ya, orang tiga benas video itu metana istilah mark dengan, ini bagaimana samanya orang metana pilihan itu main optional kira step tunak tina, ini main optional kira tina ini orang api main video itu mark එකක් දෙන්න ඕනම වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය නම් ඒ තැන් වලට මේ විදිහට ඔයාගේ රිවිව් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අහනවා සාමාන්‍යයෙන් මේ Visual Studio හා සමාන වෙනත් ඇප්ලිකේෂන් වලට වෙනත් software වලත් එක්ක බලනකොට මේ software එකේ Visual Studio වල තියෙන මිල ගණන් පිළිබඳව ඔයා සෑහෙනවද කියලා. ඉතින් ඒකටත් ඔයාලට මෙන්න මේ විදිහට මෙතන එකක් select කරලා දීලා ඊට පස්සේ මෙතනත් ඔයා මෙන්න මේක select කරලා දෙනවා මම මේ විදිහට. ඊට පස්සේ මම next කියන තැන click එකක් දාගෙන ඊළඟ step එකට යනවා. Hari ilang kita apit itu unnie step ke video itu, mana main video itu, main step ke tamai review ini, ini main step ke filter kita terpasai, apik main review ke submit keragangan puluan, ini metenah tamai apit itu bagaikan main step ke ini, mukhada metenah tamai apik main software ke mana darah dasar mukakda, ya dasar apit itu metenah tamai type keragangan tiennye, ini main video itu meten itu awal pasai, awa main software ke mana dana nama, awa itu a dana dewal awa itu metenah type keragangan puluan, hemat netam. Wah, main software agaknya dana netam. Orde, mana main video Google bela search kerana puluan Visual Studio review kela. Iting main video search kerana katra pasca apitah main Visual Studio sambandha ber dalatiya na review apitah mana main video review na. Iting orde mana main tena klik ke agda katot. Main capture aki na website agama meeta kaling dapu review orde mana main video review kerana ni main hakia bati na. Iting main review review kerana katra pasca. Wah, main review ma ඔයාගේ ke review එකක් විදිහට දාන්නේ නැතුව ඔයාලට පුළුවන් මේ review වලින් idea එකක් අරගෙන ඔයාගේ review එකක් විදිහට ඔයාගේ review එකක් හදාගෙන ඒ review එක ඔයාලට මෙතන type කරන්න. ඉතින් මේ විදිහට මම හදාගත්ත review එකක් මෙතන මම මේ විදිහට තියෙනවා. ඉතින් මම මේ review එකට අදාළ දේවල් මෙන්න මේ විදිහට මෙතනින් copy කරගෙන මගේ review එකට එනවා. හරි. ඉතින් මේ විදිහට ඇවිල්ලා මගේ review එකේ title එක විදිහට මම මෙන්න මේ විදිහට type කරනවා. Type කරනවා Visual Studio testing review කියලා මම මෙතන මේ විදිහට type කරනවා. ඊට පස්සේ මගේ මෙතන දෙවෙනියට අහනවා මේ software එකේ මම ගොඩක්ම කැමති වෙන්නේ මොන වගේ දේවල් වලටද කියලා. ඉතින් මේ විදිහට මම මෙතන හදාගත්ත එකෙන් මම මේ විදිහට මේක copy කරගෙන ඇවිල්ලා මෙතන මේක මේ විදිහට copy paste කරගන්නවා. ඊට පස්සේ මගේ තුන්වෙනියට මෙතන අහනවා මම මේ software එකේ අපි මම මේ software එකේ අකමැති වෙන්නේ මේ software එකේ තියෙන අඩුපාඩු මොනවද කියලා මෙතන අහනවා. ඉතින් මේ දේවල් මම මේ විදිහට හදාගත්ත review එකෙන් copy කරගෙන ඇවිල්ලා මම මෙතන මේ විදිහට copy paste කරගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයාගෙන කියලා review එකක් හදාගන්න. ඉතින් මේ විදිහට review එකක් හදාගන්න ඔයා මේ software එක ගැන දන්නවා නම් ඔයාට ඒ දේවල් පාවිච්චි කරලා ඔයාට මේ විදිහට review එකක් හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේ software එක ගැන දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මම මුලින් කියපු විදිහට Google එකේ මේ විදිහට search කරලා ඊට පස්සේ ඒ software එකට සම්බන්ධව දාලා තියෙන review බලලා ඒවෙන් idea එකක් අරගෙන මේ review එකම copy කරන්නේ නැතුව ඔයාට ඔයාගෙන කියලා review එකක් හදාගෙන ඒ review එක ඔයාට මේ විදිහට ඔයාගේ review එකක් විදිහට type කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන හතරවෙනියට ඔයාට මේකේ description එකක් add කරන්න වෙනවා. ඉතින් ඒක optional විදිහට තියෙන්නේ. ඉතින් ඒක ඔයාට කැමති නම් ඔයාට ඒක add කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ඒක add කරන්නේ නැහැ කියලා ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගෙන් මෙතන අහලා තියෙනවා ඔයා වෙන product එකකට යනවද නැද්ද කියලා. ඉතින් මම මෙතන ඒකට no කියන තැන tick එක දාලා ඊට පස්සේ මෙතන tick එක දාලා අවසාන වශයෙන් මෙන්න මේ submit කියන තැන මෙන්න මේ විදිහට click එකක් දා ගන්නවා. හරි. ඉතින් මේ විදිහට මෙතන click එකක් දාගත්තට පස්සේ මගේ මේ review එක submit වෙනවා. ඉතින් මේ review එක දවස් 7ක් ඇතුළත මේගොල්ලෝ මේ Captera කියන website එක හරහා review කරලා ඒගොල්ලෝ මගේ review එකට කැමති නම් ඒගොල්ලෝ මගේ review එක accept කරනවා. ඉතින් මේ විදිහට මගේ review එක accept කරගත්තට accept උනාට පස්සේ මට මේ රයිට් කරපු රිවිව් එක වෙනුවෙන් ඩොලර් 5ක් හෝ ඊටත් වඩා වැඩි මුදලක් අවම වශයෙන් ඩොලර් 5ක් හම්බ වෙනවා නැත්නම් ඊටත් වඩා වැඩි මුදලක් හම්බ වෙනවා. ඉතින් අනෑ විදියට ඔයාලට පුළුවන් මේ Captera කියන වෙබ්සයිට් එක හරහා රෙජිස්ටර් වෙලා මේ විදියට මේ වෙබ්සයිට් එකේ තියෙන ඕනම software එකකට මේ විදියට රිවිව් එකක් රයිට් කරලා ඒ ඔයා ටයිප් කරන එක රිවිව් එකට ඩොලර් 5ක් හෝ ඊටත් වඩා වැඩි මුදලක් earn කරගන්න. ඉතින් අනෑ විදියට තමයි මේ Captera කියන වෙබ්සයිට් එක හරහා ඔයා රෙජිස්ටර් වෙලා සල්ලි හම්බ කරන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරා ඔයා කොහොමද මේ Captera වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ ඊට පස්සේ ඔයා කොහොමද මේ වෙබ්සයිට් එක හරහා රිවිව් එකක් ලියන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ විදියට ඔයා රිවිව් එකක් ලියනකොට මම ඔයාලට මුලින් කියපු විදියට කාගේවත් රිවිව් එකක් ඔයා කොපි කරන්නේ නැතුව ඔයාගේම රිවිව් එකක් ලියන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ඔයාගේ රිවිව් එක
confirm karna. Itu main video confirm kara kiri kene. Orang mang mulain kiri video itu, wah write karna. Karena review kita dalam paha kau itu pada wedding mudah kagakan pula. Nih bagaimu teman orang main website kara dina kita review paha dahaya kemat nanti. Itu pada wedding permainan kian pula. Itu main video itu api aliena review gan wedding orang. Api itu eh hara main capture kene website kara enter kene main hacky apa wedding orang. Hari itu non edit teman mata ada main video kita boleh teh kata kran. Ini tin mang kita nih. Mereka nih orang nonton hitena orang main video itu produk pada kat sini. Ini video ini adalah alat dia kayaknya karena tidaklah. Itu ini meva ke depan. Hemat dalam dengan karena orang yang knowledge juga update karena subscribe kalau tidak karena channel ini. Bagaimana teman? Langkah pertama bell icon yang touch kerut. Meva ke video kak mandap guman orang langkah teman kayaknya karena puluhan. Nah usaha nawasin me video kayaknya orang teman itu kian itu ini. Eh hemat dia cuma paling comment karena. Bagaimana teman me video kayaknya orang yang alat dengan karena video ke share karena tidaklah mata karena guman. Mami video ini sama dengan nam. Tawat dasar alat video ini hamun balap rutin orang hemat teman. Subuh dasar good luck.